ජාතික තලයේ සහ අවශ්‍ය කරුණු මේ උදවිය දැනුගත් පිරිස රටේ පවතින තත්ත්වය හඳුනාගත් පිරිස දැනුවත් කරා. මම ඔයගොල්ලෝ ප්‍රදේශයේ වැඩ සිටින හාමුදුරු කෙනෙක් විදියට මම ඉතාමත් ඕනෑකමින් සහ කරුණාවෙන් ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ පිළිබඳව අපට විවාදයක් නැහැ. ඔබ මේ යම්කිසි රටේ පවතින තත්ත්වය ගැන අවබෝධකින් සහ මේ රට බේරා ගන්නට ඕනෑ කියන උදාර සිතිවිල්ලෙන් තමයි මේ තැනට සම්බන්ධ වුණේ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඔබගේ ඔබට පැවරුණු යුතුකම සහ වගකීම වෙන්නේ මේ දැනුගත් උදවිය මේ මොහොතේදී ඔබ තව තවත් දැනුවත් කරාවි. ඒ දැනුවත් කිරීමෙන් ඔබ තවත් සන්නද්ධ වෙලා ඔබගේ මතවාදය තවත් තහවුරු කරගෙන මේ මතවාදය අනිකුත් පිරිස වෙතත් අනුකම්පාවෙන් පතුරවන්න මුදාහරින්න ඒ පිරිසත් දැනුවත් කරන්න කියන කාරුණික සිටි ඉල්ලීම තමයි මම මේ මොහොතේදී ඔබෙන් ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. ඒක නිසා ඔය අපේ ගම්බිම් වලට මහත්තයෝ ඔය අපිට නුහුරු සුහුරු පන්ති කාමර නොලබුණයි කියලා ලොකු හානියක් නැහැ. ඕක නොලබුණත් කමක් නැහැ. දැනුවත් කරන්න අපට ඔය මිනිස්සු මූණට මූණ සෙව්වෙනව අඩුයි. නුහුරු පන්ති කාමර අපේ ගම් වලට පහුවලා දුන්නත් කමක් නැහැ. එතුමගේ අම්මට ටිකක් උහුරු පුරුදු විදියට කාමරයක් හදලා දෙන්නේ කියන්නකො. අපේ සල්ලි වලින් කාමරවල තියන්නේ නැතිව එතුමගේ අම්මට කාමරයක් හදලා දීලා ඒ ණය බරින් නිදහස් වෙන්නේ කියන්න පස්සේ අපිට ඔය නුහුරු සුහුරු පන්ති කාමරයක් හදාගන්න. එහෙම හදාගත්තට කමන්නේ අම්මට පන්ති නෙමෙයි අම්මට කාමරයක් හදලා දීලා මේ ජනතා බදු මුදලින් නඩත්තු වෙන එක පොඩ්ඩක් මගහැරියානම් මීට වැඩිය මිනිසුන්ට සාහනෙන් ජීවත් වෙන්න තිබුණා. ඒක නිසා එහෙම කියද්දි මම දැක්ක නායක හඳුරන්නේ පහුගිය දවසේ මේ FB කියන එකේ ලොකු හඳුරු කෙනෙක් මට පෙන්නුවා. කිව්වා විශ්වාස කරන අපේ සිංහල උගන්නන හාමුදුරුවෝත් ඉන්නවා මේ ළමයි හරි මේ ප්‍රායෝගිකයි දැන් අලුත් නිර්මාණ කරනවා මෙවුන්ට නිර්මාණ කරන්න පසුබිමක් නැති වුණාට මට දැක්කා වටිනා කියන යම් කිසි දෙයක් හොඳ සමාස පදයක් හදලා තිබුණා. වටිනා කියන යම් දෙයක් කුණු කොල්ලට විකුණලා සිංහයෙකු ලෙස හැසිරෙන්නේ කවුද? ඔහු වික්‍රමසිංහ. වටිනා කියන දෙයක් සමාස පදයක්. මේක සෑම මනුස්සයෙකුටම තේරෙන අහන්න බං මොකද්ද බං අර සමාස පදේ කියලා. වටිනා කියන යම් දෙයක් කුණු කොල්ලයට විකුණලා සිංහයෙකුසේ හැසිරෙන්නේ යමෙක්ද? ඔහු කවුද? වික්‍රමසිංහ. අන්‍යත් සමාසයක්. මොන වික්‍රමසිංහද? රනිල් වික්‍රමසිංහ. එතුමා ගැන කියන්නේ ඇති කියලා මට හිතෙනවා. මේ කියන කිව් නොකිව් දේවල් සේරම විකුණලා දැන් මේ මහතුරු දැනුවත් කියලා ඉතුරු වෙච්ච හිල්ටන් එකයි අර ලංකා හොස්පිටල් එකයි අතර මතර ගුවන්තොට පොළ ඔටිකනේ දැන් විකුණන්න ඉතුරු වෙලා තියෙන්නේ. පුංචේ උන්ගේ හදවත වගේ ඉතුරු වෙච්ච ඩිංගත් විකුණන. ඉතින් ඒක නිසා මේ චෞර දේශපාලඥයොන්ට නරුම විදියට මේ රට අවුරුදු 70කට අධික කාලයක් පාලනය කරන්න දීලා තවත් බේබිලහාමුල රජකරන යුගයක් නෙමෙයි සැප්තැම්බර් 21න් පස්සේ සහෝදරයෙක් මේ රටේ නායකය කරන අවස්ථාව ඒ උත්තරීතර අවස්ථාව ඔබට උදා වෙනවා. බේබිල හාමුල රජ කර ඇති. අනේ මහත්තයෝ අර මේ කලාවටම යන්නේ දැන් එක බේබි කෙනෙක් මේ කන්දේ විහාරය යන එකයි කතරගම යන එකයි. ඉතින් උන් පන්සල් යවපු දෙන් ගිහිල්ලා බුදුන් වැඳගති පුදෙන් කතරගමට ඕවා මාධ්‍යවල ප්‍රවෘත්තිද මට දන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රවෘත්ති කියන එක මට පැහැදිලි නෑ මොකද්ද කියලා. මේ කවුරු හරි ආදී කතරගම ගියාමයි මේ මොකක් කරගෙන යනවා අසවල කතරගම ගියායි කියලා. ඌ මේ කන්ද විහාරයට ගියාම කන්ද විහාරය ගියා කියලා. අම්මේ මන් දන්නේ ප්‍රවෘත්ති නැතුවද කියලා. ඈ? ඒක නිසා දන්නේ නැහැ ඕගොල්ලන්ට උපදේශ දෙන තරම් මට නම් දැනුමක් නැහැ. අර ඇහුවන් අප්පිරියයි මේව නිවුස්ද කියලා හිතන. එහෙමයි. ඒක නිසා මේවා ඕලගේ මාධ්‍යවල නොදැම්මත් කමක් නැහැ. මාධ්‍ය උපදේශකලට ගෙනihin පෙන්වන්න මේව ටිකක් යම් කිසි අර සදාචාර සම්පන්නම නූනනත් අප්පිරිය නොවන විදියට මේවා ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක නිසා මීට වැඩි ඔබේ වටිනා කාලය ගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම සන්තෝෂයි මහත්තයෝ ඊයේ දවස වුණ සිදුවීමත් එක්ක මේ මිනිසුන්ගේ කුල දේවතාව විදියට සලකන මහසංගරුවන දැන් උන්වහන්සේලාගේ වගකීම බලාපොරොත්තු වුණාට වැඩිය
කාර්යභාරය වගකීම හඳුනගෙන පෙරගමන් කරු විදියට කුලදේවතා විදියට හොඳ නායකත්වයක් ආශිර්වාදයක් ලබා දෙනවා. ඒ පිළිබඳව හොඳම උදාහරණ ඊයේ දවසේ අපි අස්පනා පිටම දැක්කා. ඒක තවත් අහුරු කරගන්න පුළුවන් ජාතික භික්ෂු පෙරමුණේ FB පිටුවට ගිහිල්ලා බලන්න, WhatsApp group එකට සම්බන්ධ වෙලා බලන්න. එසා තිස්ස මහරාම තමයි හැමදාමත් අලුත් ඉතිහාසයක් ලිව්ව ප්‍රදේශය. ඒක නිසා එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි කියන එක අපිට සහතිකයි. මොකද තිස්ස මහරාමේ අදිෂ්ඨානයේ පුරවරය නේ ලංකාවටම මග කියලා දුන්නේ අපේ මැතිතුමා. ඉස්සල්ලාම පාන්තිවේන්තුවට යව්වේ අපි හම්බන්තොටින් නේ, තිස්ස මහරාම ආසනය හම්බන්තොට දිස්ත්‍රික්කෙන්. ඒක නිසා රටේ යමක් කරද්දී, පෙරලියක් කරද්දී, ඒ පෙරලියේ විප්ලවකාරයෝ හම්බන්තොටින් බිහිුණායි කියලා පොඩි ගැම්මකුත් තියෙනවා. අපිට සාඩම්බර නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒකට පෙරගමන් කරු විදියට මේ තිස්ස මහරාමේ ඔබට මාලිමාව ජයග්‍රහණය කරන එක සිම්පල්. ඒක නෙමෙයි කරන්න ඕනේ, විජයග්‍රහණයක් බවට පත්කිරීමේ උදාර කාර්යය පෙරගමන් කරුව මේ තිස්ස මහරාමෙන් පෙන්වන්නට ඕනේ කියන යෝජනාවත් කරමින් ඔබ මේ කරන උදාර කාර්යයට ප්‍රදේශයේ හාමුදුරුවන් වහන්සේලා විදියට සක්‍රීය දායකත්වය ලබා දෙන වගේම තුන්රුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඔබ හැමදෙනාටම යහපත් අනාගතයක් මේ පිරිසත් එක්ක එකතු වෙලා ගොඩනගන්නට තුන්රුවන්ගේ අනන්ත වූ ගුණමය මේ හේතු වාසනා වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් හැමදෙනාටම ජය වේවා කියලා පතමින් මගේ අනුශාසනා හමාර කරනවා.